अदपटोणवेन्े प्रधानमद्रव्य देखाई सुधुकैकलु तेतहालपिटी ग्रैम पंसीय मीतीन मन गेदर कोडबुपिटी गेदर लेसियन्म तेतहालपिटी हदागन दान्नति केनेक इन्नवानम अपि वीडियो एकक दाला तियेनवा एक बलला हदागन्न पुलुवान कडेन उनात् ओयालट तेतहालपिटी गन्न पुलुवान उकुमोकु पोल्किरी कोप एकाई नेउम पोल्वत्र कोप एकाई लुणु ते हेंदी एकाई मेव तमाय अद अपट ओणवेन द्रव्य इतिन अपि बलमु कोहोमद हदन्नी कियला मुलिन्म भाजनेकट तेतहाल पिटी टिक दाला एकट ते पेरन पेनेरेकिन पेरागत्तु नेउम पोल्वत्र टिकत् दाला मे विधियट गोडाक्म दियारु नैतिव पिटी कट गतियकुत् नैति वेनकम अतिन होंदट अमागन्न පේනවද දැන්ම මිශ්‍රණයේ පොඩි පොඩි බුබුලු දාන්න පටන් අරන් අද අපි ස්වභාවික පිපුම් කාරකයක් වන පොල් වතුර වලින් මිශ්‍රණය පිපෙන්න තියන්නේ ආප සෝඩා ඊස්ට් දාන්නේ නැති නිසා ආප ගොඩක් කිරි රසට හදා ගන්න පුළුවන් ව්‍යාපාරික මට්ටමින් නැතිව ගෙදර කන්න හදා ගන්න නිසා ඇත්තටම මේ ක්‍රමය ගොඩක් හොඳයි ආප ගොඩක් රසට හදා ගන්න පුළුවන් අපට දැන් මේ මිශ්‍රණය වාජනයකට හොඳින් සීල් වෙන මූඩියකින් වහලා පෑ හතක් අටක් පිපෙන්න තියන්න මූඩිය වහලා තිබ්බට පස්සේ සැරෙන් සැරේ මූඩිය ආරෙලා බලන්න යන්න එපා එතකොට මිශ්‍රණය හොඳින් පිපෙන්නේ නැතිව යනවා මම නම් රෑට ආප මිශ්‍රණය හදලා තියලා උදේට ආප හදා ගන්නවා දැන් මේ පේන්නේ පෑ අටකට පස්සේ ආප මිශ්‍රණය හොඳට පිපිලා තියෙනවා කලාතුරකින් සමහර පොල් වතුර වලට මිශ්‍රණය පිපෙන්නේ නැති අවස්ථා තියෙනවා එහෙම වුණොත් මේ වෙලාවේදී ආප සෝඩා තේ හැඳි භාගයක් දාලා කවලම් කරලා විනාඩි 10ක් පිපෙන්න තියාගන්න පුළුවන් මේ වෙලාවේදී උකු පොල් කිරි ටික එකතු කරලා හොඳින් කවලම් කරගන්න ආප මිශ්‍රණයට උකු පොල් කිරි ටික හදාගද්දී හොඳට වේලුණු පොල් ගෙඩියක් ගන්න එතකොට ආප ගොඩක් රස වෙනවා නැවතත් පැය භාගයක් වාජනයේ මූඩිය හොඳින් වහලා පැත්තකින් තියලා තියන්න මොකද දන්නවද එතකොට කිරි රස හොඳට මිශ්‍රණයට උරා ගන්නවා දැන් මේ පැය භාගයකට පස්සේ මිශ්‍රණයට ලුණු එකතු කරලා හොඳින් කවලම් කරගන්න දැන් අපේ මිශ්‍රණය හදාගෙන ඉවරයි ආප මිශ්‍රණය ගොඩක් දියාරුත් නැති ගොඩක් ඝනකමත් නැති මෙන්න මේ පදමට තියෙන්න ඕන දැන් අපිට තියෙන්නේ ආප ටික හදාගන්න ඒකට මම අද පාවිච්චි කරන්නේ මේ වගේ නොන් ස්ටික් ආප තාච්චියක් දැන් ලේසියෙම වෙළඳ සැලකින් පොඩි මුදලක් දීලා ඔයාලට මේ වගේ ආප තාච්චියක් ගන්න පුළුවන් ගොඩක් දිනක ආප කන්න ආසුනාට ආප හදාන්නේ නැත්තේ ආප තාච්චියක් හරියට පදම් කරගන්න බැරි නිසානේ ඒකට හොඳම විසඳුමක් තමයි මේක. හරිම පහසුවෙන් ආප ගැලවෙනවා. කිසිම කරදරයක් නැහැ. තාච්චියේ තෙල් ආලේප කරන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ආපු යද්දී ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගන්න. ඒ වගේම ආප තාච්චියේ මිශ්‍රණය දාද්දී තාච්චිය මධ්‍යම ප්‍රමාණයට රත් වෙලා තියෙන්න ඕන. දැන් තාච්චියේ මිශ්‍රණය දාලා මේ විදිහට කරකවලා ලිපෙන් තියලා ඉක්මනින්ම පියනෙන් වහන්න. විනාඩි දෙකක් විතර ගියාම පියන ඇරලා ආප ඉදිලා ඇතිනම් ඉවත් කරගන්න. පේනවද නොන් ස්ටික් තාච්චිය ආප ගැලවිලා එන විදිය කිසිම කරදරයක් නැහැ ගොඩක් පහසුයි. දැන් ඉතින් ඔයාලට කැමති විදිහට මෙහෙම ආප හදා ගන්න පුළුවන්. වාඩි ටිකක් කර කරගෙන හරි නැතුව හරි ආපවල මැද වැඩිපුර තියන්න හරි නැති වෙන්න හරි ඔයාලා ගෙදර අයට ඕන ඕන විදිහට ලේසියෙන්ම හදා ගන්න පුළුවන්.
ආපෝයනකොට දැනගන්න ඕන තවත් කාරණයක් තමයි ආප මිශ්‍රණය තාච්චියට දාගන්න හැම වෙලේම මිශ්‍රණය හොඳින් කවරලම් කරලා ගන්න. ඒ වගේම තාච්චියට මිශ්‍රණය දාගත්තට පස්සේ නැවතත් ගන්නකල් ආප මිශ්‍රණය නිතරම පීනින් වහලා තියාගන්න. බිත්තර ආපවලට ආප මිශ්‍රණය ගද්දී ටිකක් අඩුවෙන් ගන්න. මිශ්‍රණය තාච්චියට දාලා කරකවලා තප්පර කිහිපයක් වහලා තියලා ඊට පස්සේ බිත්තරේ කඩලා දාගන්න. දැන් විනාඩියක් දෙකක් උයාගෙන ගම්මිරි සුළුණු කුරු ඉහ ගන්න. බිත්තර ආපත් ඔයාලට කැමති විදිහට හදාගන්න පුළුවන්. බිත්තරේ හාෆ් බොයිල් හරි ෆුල් බොයිල් හරි හදාගන්න පුළුවන්. ඔන්න ඉතින් අපි අද ආපෝයන දන්නේ නැති අයට කිරි රසට ආපෝයන ලේසි විදියක් කියලා දුන්නා. අපි මේ වීඩියෝ එකට ඔයාලත් කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉදිරියේදීත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනකන් අපි ගිහින් එන්නම්.